උණුසුම් පුවත් ලද සනින් රැගෙනෙන අපේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉන්දියාවෙන් අවසන් වරට ලංකාවට එන දේ මෙන්න. ඉදිරියේ අති භයානක තත්ත්වයක්. ඉන්දිය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නව මෙරටට ගෙනාවට පසු රටේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙලක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යලි බරපතල ඉන්ධන අර්බුදයක් මතුවිය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනුතරු අගවති. ක්ෂණික මිලදී ගැනීම යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් මේවට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියයි. මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 18825 සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42 ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33498 ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13067ක් සහ ජෙට් A1 මෙට්‍රික් ටොන් 368ක් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංසන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණක් යයිද එම නිලධාරීහු සඳහන් කළහ. මේ වන විට මෙරටට ගෙන බොරතෙල් මෙට්‍රික් ටොන් 90000ක් යොදා වැසී තිබූ සපුගස් කඳ තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපද වීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටි. මෙම පිරිපහදුව සඳහා මෙතෙක් කලක් භාවිතා කළ බොරතෙල් වර්ගය වෙනුවට රුසියාවෙන් ආනයනය කළ බොරතෙල් වලින් පෙට්‍රල් හා ඩීසල් නිපදවා ගත හැක්කේ 17%ක් පමණ යයි විශ්වාස කරන අතර ඉන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ දැවි තෙල් සහ තාර වැනි බර නිෂ්පාදනයයිද ඔහු කියා සිටිති. සපුගස් කඳ පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවය යටතේ පිරිපහදුව සිදු කළහොත් මෙම මාස මැදවන විට බොරතෙල් අවසන් වී යලි ඒ නවතා දැමීමට සිදුවන බවද එහි නිලධාරීහු කියති. අවම ධාරිතාවය යටතේ ක්‍රියාත්මක කළත් ලබන 27 වෙනිදා වන විට එය යලි නතර කරන්නට සිදු වී ඇත්තේ බොරතෙල් යලි ආනයනය කිරීමට වැඩපිළිවෙලක් යොදා නොමැති නිසායි. මේ වන විට තෙල් සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන අරපිරිමැස්මෙන් රට පුරා ඉන්ධන හල් වෙත යවන බැවින් සමස්ත ඉන්ධන හල් 1190න් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට ඩීසල් පෙට්‍රල් ලබා දීමට නොහැකි වී ඒවා වසා දමා තිබේ.